මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඇයි විසිරුවේ පාර්ලිමේන්තුව? එතුමා කාරණා දෙකක් කිව්වා. එකක් මුදල් වලට මන්ත්‍රීවරු විකිණෙන නිසා. දෙවැනි එක යම් කිසි විදිහකින් පාර්ලිමේන්තුවට ලේ හැලීමක් සිද්ධ වෙයි කියලා. එතකොට දැන් අපි දාපු නඩුව ඉස්සරහට එනවා. මේ නඩුවේදී මගේ හිතට දැනෙන පෞද්ගලික හැඟීම තමයි මේ මොවුන්ව දවසින් දවස අවුස්ස පාර්ලිමේන්තුව ඇතුළේ අපි පුටුවේ ඉඳගෙන හිටියත් අපිව අවුස්ස ගන්න හදන්නේ ලේ වැගිරීමක්. ඒ කියන්නේ එතුමා කියපු පොයින්ට් එක ප්‍රූව් කරන, එතුමා කියපු කාරණාව තව තවත් ශක්තිමත් කරන්න තමයි පාර්ලිමේන්තුවේ ඇතුළේ ගැටුමක් ඇති වුණොත්, ලේ හැලීමක් සිද්ධ වුණොත් පාර්ලිමේන්තුව විසිරුවේපක හරියට හරි කියලා පණිවිඩයක් දෙන්න අධිකරණයට තමයි මේ උත්සාහ ගන්න කියලා. අනික හිතම එතුමා කියපු කතාව මන්ත්‍රීවරු මුදල් වලට විකිණනවා. කවුද මන්ත්‍රීවරුන්ගේ මුදල් වලට විකිණන තත්ත්වෙ මේ මන්ත්‍රීවරු වෙන්දේසි කරන ටේබල් එකට මේසෙට ගෙනාවේ? මෛත්‍රීපාල ජනාධිපතිතුමා පැහැදිලිව ඔබතුමන්ලා පාලිත රංගි බණ්ඩාර මැතිතුමාගේ මේ දුරකථන සංවාද ඇහුවා නම් එහෙම කතා කරන එක්කෙනෙක් තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. එතුමා පැහැදිලිව කතා කරලා අහන ඔබතුමා එනවද කියලා. ඒ අහන්න එන්න කියලා කියන්නේ ටීක් බෝල ගහන සෙල්ලම් කරන්නද, ෆුට්බෝල් ගහන්නද? නෑ, ඒ එන්න කියලා කියන්නේ මේ කැබිනට් මණ්ඩලයේ කැබිනට් අමාත්‍යවරයෙක් දීලා ඒ රජයට එක්කහු කරගන්න. ඉතින් මට හිතාගෙන මේ ඉතිහාසයේ මම ජනාධිපතිතුරු කීප දෙනෙක් පොඩි කාලේ ඉඳන් දැකලා තියෙනවා. ඔවුන්ගේ ක්‍රියාකලාපයන් අපිට තේරෙනවා, එස්නම් අපි දැකලා තියෙනවා. මේ තරම් අතේ පැලවෙන, මෙච්චර පට්ටපල් බොරු කියන, මේ තරම් මේ වගේ අසික්කිත ජනාධිපති කෙනෙක් බිහි වෙලත් නෑ. මං දෙයියන්ගෙන් ඉල්ලන්නේ මේ වගේ ජනාධිපති කෙනෙක් අපිට බිහි කරන්නත් එපා.